ශ්‍රී ලංකා පකිස්ථාන මැච්චකට වැහැපු එක වාසිද අවාසිද? ලෝක කුසලාන අවසන් වටයට යන්නේ කවුද? දැනගන්න අද කෙලිබිමේ කෙලිවිත් විදුතුලින්. පාකිස්ාන මච්චක වැස්සට හේදනවා කියලා විදු කියපු අනාවකගේ සාර්ථකවීමත් එක් බොහෝ දෙනෙක් විදුගෙන් හනවා ඒ වැැහැපු එක අපිට වාසිද අවාසිද කියලා. ඉතින් ඔබේ අනාවක බැලුව නැත්තම් මෙන්න මෙතනින් ඔබට කිහිල්ලා ඒ වීඩිය එක බලන්න හැකියාවක් තියෙනවා. මේ වැැහැපු එක අපිට වාසිද අවාසිද කියන එක තීරණය වෙන්නේ ශ්‍රී ලංකාව ඊයේ තරගේ පැවැත් වනානං ජයග්‍රහණය කරනවද පරාජය වෙනවාද කියන එක මත. ඉතින් ඊයේ තරගේ පැවැත් විලා ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන්න ඉඩ තිබ්බනං වැැහැපු එක අපිට අවාසිදායකයි. හැබැයි ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වෙන්න ඉඩකඩ තිබ්බනං වැැහැපු එක අපිට ඉතාමත්ම වාසිදායකයි. එති විදුගේ පුද්ගලික මතය නම් ඊයේ වැැහැපු එක අපිට වාසිදායකයි කියන එක. මොකද විදුට හිතෙනවා පාකිස්ානයේ ගුප් ටේච්චකේද පරාජය කිරීම ශ්‍රී ලංකාවට ටිකක් අමාරු දෙයක් කියලා. ඒකට ප්‍රධාන හේතු හතරක් තියෙනවා. පළවෙනි කාරණය තමයි ලෝකුසලානයකද ශ්‍රී ලංකාව පාකිස්ානය පරාජය කරලා නැතිකේ මානසික පීඩනය අපේ කණ්ඩායමට තියෙනවා. දෙවැනි එක තමයි පාකිස්ාන පිතිකරුවන් සියලු දෙනාම වගේ ශ්‍රී ලංකාවට එරහිව ඉතාමත්ම හොඳින් ක්‍රඩා කරනවා. ඒවගේම ඔවුන් මේ වෙනකොට එංගලන්තයත් එක්ක තරග ගණනාවකට සහභාග වෙලා එංගලන්ත තනතීරුවලට හොරු වෙලා එංගලන්තයට ලකුණු තුන්සියට ලකුණු සංඛ්‍යාවන් ලබාගෙන ඒවගේම පහුගේ එංගලන්ත තරගය ජයග්‍රහණය කරලා හොඳ සූදානමක ඉන්නේ. මේක තමයි ඊළඟ කාරණය. ඒවගේම අවසන් කාරණය වෙන්නේ ශ්‍රී ලංකා පිතිකරුවන් පාකිස්ථාන වේගපන්දු යවන්නන්ට හොඳින් ක්‍රීඩා කළත් ෂොයිබ් මලික් මොහමඩ් හෆීස් වගේ පළපුරුදු දඟපන්දු යවන්නන්ට ශ්‍රී ලංකා කණ්ඩායමට තර්ජනයක් එල්ල කිරීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. ඉතින් මේ සියලු කරුණු කාරණා සලකා බැලුවහම විදුට හිතෙනවා මේ තරගයේ වැස්සට හේදිච්ච එක හොඳයි. මොකද පාකිස්ථානයට මුහුණ දෙන එක අපිට ටිකක් අමාරු වෙයි. තරගයේ තිබ්බනම් තියුණු තරගයකින් පස්සේ පරාජය බාරගන්න ලංකාවට සිදුවෙයි කියලා. කොහොම වුණත් පෙරළන පිට හොඳයි කියලා ඉදිරියට මොකද වෙන්නේ කියලා අපි බලමු. ලෝක කුසලාන තරගාවලියේ මූලික වටය තුළ තරග 45ක් පැවැත්වෙනවා. හැම කණ්ඩායමක්ම එක වගේ දක්ෂයි කියලා හිතුවොත් එක කණ්ඩායමක් තරග 4.5ක් ජයග්‍රහණය කරනවා. ඉතින් ප්‍රායෝගිකව 0.5ක් ජයග්‍රහණය කරන්න බෑනේ. ඒ නිසා වෙන්න පුළුවන් දේ කණ්ඩායම් 5ක් තරග 5 බැගින් ජයග්‍රහණය කරනවා. ඉතින් කණ්ඩායම් 5 තරග 4 බැගින් ජයග්‍රහණය කරනවා. එහෙම වුණොත් අපිට පේනවා තරග 5ක් ජයග්‍රහණය කළොත් අවසන් පූර්ව වටයට යන්න අවස්ථාවක් තියෙනවා කියලා. හැබැයි ප්‍රායෝගික ලෝකෙදි ඕක කොහොම වෙන්නේ නැහැ. මොකද ඒක හැම කණ්ඩායමක්ම එක වගේ දක්ෂ නැහැනේ. ඉතින් ඒ නිසා ප්‍රායෝගික ලෝකෙදි වෙන්නේ මුල් ස්ථාන තුනට එන කණ්ඩායම් තුන අතරේ ජයග්‍රහණ 21ක් බෙදිලා යනවා. ඉතිරි තරග 24 ජයග්‍රහණ තමයි ඉතිරි කණ්ඩායම් 7 අතරේ බෙදිලා යන්නේ. ඊට පස්සේ සාමාන්‍යයෙන් මෙතනදි වෙන්නේ කණ්ඩායම් 3ක් තරග 5 බැගින් ජයග්‍රහණය කරනවා. ඉතිරි ජයග්‍රහණ 9 තමයි ඉතිරි කණ්ඩායම් 4 අතරේ බෙදිලා යන්නේ. ඉතින් එතනිනුත් අපිට පැහැදිලි වෙනවා තරග 5ක් ජයග්‍රහණය කළොත් 4 වෙනිය විදියට හරි අවසන් පූර්ව වටයට යන්න අවස්ථාවක් තියෙනවා කියන එක. හරි. මේ තියෙන්නේ විදු අනුමාන කරන විදියට මේ තරගාවලිය අවසන් තරග ප්‍රතිඵලය. මේකේ ශ්‍රී ලංකාව සහභාගී වෙන තරගවල ප්‍රතිඵලය විදු අනුමාන කරලා නැහැ. මේක මේ විද්‍යාත්මක කරුණු මත පදනම් වෙලාවත් පසුගිය තරඟ සියල්ල අධ්‍යයනය කරලවත් කරපු දෙයක් නෙවෙයි. මේක සාමාන්‍යයෙන් මේ පවතින ස්වභාවය අනුව විදුට දැනෙන විදිහ අනුව කියපු අනාවැකියක්. ඉතින් ඒ නිසා මේකේ සමහර තැන්වලට ඔබ එකඟ නොවෙන්න පුළුවන්. කොහොම වුණත් ඔබ අහලා තියෙන මේ හිලව් දෝෂ කියලා දෙයක්, ඒ කියන්නේ එක තැනකින් වර්ධින දෙයක් තව තැනකින් හිලව් වෙලා අවසන් ප්‍රතිඵලය හරියනවා. ඉතින් මේකෙත් අවසන් ප්‍රතිඵලය හරියයි කියන විශ්වාසය විදු තුළ තියෙනවා. මේ සටහනේ කොළපාටින් දැක්වෙන්නේ මෙතෙක් පැවැත්විච්ච තරඟවල ප්‍රතිඵල. එතකොට රතු පාටින් දැක්වෙන්නේ විදු අනුමාන කරපු තරඟ ප්‍රතිඵල. ඊළඟට කළු කොටුවල සුදු පාටින් දැක්වෙන්නේ තරඟ සියල්ල අවසානයේදී ශ්‍රී ලංකා තරඟ ටික නැතුව කණ්ඩායම් ලබා ගන්න ප්‍රසාද ලකුණු. මේ තරඟාවලියේ විශේෂම තරඟයේ විදිහට විදු දකින්නේ ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරඟේ. මේ තරඟයේ ජයග්‍රහණයේ අනුව තමයි අවසන් පූර්ව වටයට ඔස්ට්‍රේලියාවද නවසීලන්තයද එන්නේ කියලා තීරණය වෙන්නේ. ඉතින් විදු අනුමාන කළා මේ තරඟේ ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කරනවා කියලා. ලෝකයේ සිද්ධ වෙන කිසිම දෙයක් කාටවත් තක්කෙටම හරියටම කියන්න බෑනේ. ඉතින් ඒ නිසා මේක හරියි කියන තැන ඉඳන් අපි මේ කතාව ඉස්සරහට අරගෙන යන්. ඉතින් මේකට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙන තරඟ සියල්ලම අතෑරියත් ඔස්ට්‍රේලියාව, එංගලන්තය සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් අවසන් 4 දෙනා අතරට කොහොමත් වෙනවා. ඉතින් ශ්‍රී ලංකාවට තවත් තරඟ 6ක් තියෙනවා. මේ තරඟ 6න් 4ක් දිනුවොත් අනිවාර්යෙන් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට යන්න අවස්ථාව තියෙනවා. අන්න එතනදී ඊයේ තරඟයට වැහැපු එකේ වාසිය අපිට
ලැබෙනවා. මොකද ඊය තරගයට වහින්නේ නැතුව ඒ තරගේ පාකිස්තානය ජයග්‍රහණය කරා නම් මේ සටහනට අනුව නවසීලන්තය පාකිස්තානය සහ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 10 බැගින් ලබා ගන්නවා. එහෙම වුණා නම් මෙතනින් ඉදිරියට යන කණ්ඩායම තීරණය වෙන්නේ net run rate එක අනුව. හැබැයි ඊය තරගයට වැහලා අපිට පොයින්ට් එකක් ලැබිච්ච නිසා අපේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 11ක් බවට පත් වෙනවා. එතකොට අපිට අර ප්‍රසාද ලකුණු 10 පොදු කුලකෙන් ගැලවිලා ඉස්සරහට යන්න අවස්ථාවක් තියෙනවා. එතකොට net run rate එක අපිට අදාළම නැහැ. ඉදිරියට ලංකාවට මුහුණ දෙන්න තියෙන ප්‍රබලම රටවල් 6ක් සමග දැන් තියෙන ප්‍රශ්නේ මේ 6න් කොයි 4ද අපි දිනන්නේ කියන කාරණේ. ඉතින් මෙතනදී වඩාත්ම සාර්ථක වෙන්නේ මුල් ස්ථාන 3 අතරට එන කණ්ඩායම් 3 සමගින් තියෙන තරඟ අතරින් එකක් ජයග්‍රහණය කරලා එතනට නොයන කණ්ඩායම් 3 සමග තියෙන තරඟ 3ම ජයග්‍රහණය කරන එක. එතකොට අපිට අනිවාර්යයෙන්ම අවසන් පූර්වවටයට යන්න හැකියාවක් තියෙනවා. හැබැයි එහෙම නැතුව කොහොම හරි තරඟ 4ක් ජයග්‍රහණය කළත් අපිට අවසන් පූර්වවටයට යන්න වැඩි අවස්ථාවක් තියෙනවා. සාමාන්‍ය තත්ත්වයකදී මේ කතාව හරියන්න වැඩි ඉඩකඩක් තියෙනවා. හැබැයි ලෝක කුසලාන තරඟ බිම කියලා කියන්නේ අසාමාන්‍ය දේවල් සිදුවෙන තැනක්. ඒ නිසා කොයි මොහොතේ මොකක් වෙයිද කියලා කියන්න අපිට බෑ. ඊය වැහපු වැස්ස ආශිර්වාදයක් කියලා ගත්තොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්වවටයට යන්න හොඳ අවස්ථාවක් තියෙනවා. රටක් විදිහට අපි කැමති අපේ කොල්ලෝ ටික දිනලා රටට ආඩම්බරයක් වෙනවට. ඉතින් මිනිස්සුන්ගේ සිතිවිලි වලට ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන්. අපි ඔවුන් ගැන විශ්වාසය තිබ්බොත් ඔවුන්ට ඒක ලොකු හයියක් වෙයි. ක්‍රිකට් කියන්නේ මයින්ඩ් ගේම් එකක්. ඒ නිසා මනස හොඳට තැබීම හැම දෙයකටම වඩා වැදගත්. ඒ නිසා අපි හැමෝම මේ එක එක විවේචන පැත්තකට දාලා අපේ කොල්ලන්ට බොක්කෙන්ම සප් එක දුන්නොත් වර්ල්ඩ් කප් එක කියන්නේ අපිට ගේමක් නෑ. කටියට හිතන දේ පහලින් කමෙන්ට් කරන් යන්න, ලෝකේ වෙනස් විදිහකට දකින්න විදුවෙක් එකතු වෙලා විදුවියන් කෙනෙක් වෙන්න විදුව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මාව සර්ච් කරනවා නම් විදුදි මෝජෝ කියලා මේ පහල දැක්වෙන විදිහට සර්ච් කරන්න. එහෙමනම් ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගයේ පෙරදැක්මත් එක්ක ආයෙත් හම්බ වෙමු. ජය වේවා ශ්‍රී ලංකා.